අපේ කිට් ලෙසන්සිරිස් එකේ පාට්ටූ එකට පාට්වන්න එක කතා කරා බිගින කෙනෙක් විදියට ගිට් කියන්නේ මොකක්ද ගිට් එක ගිට් වර්ෂන් කන්ට්‍රෝල් සිස්ටම් අප ප්‍රජෙක්ට පාවිච්චි කරන්න කොහොමද ඊට පස්සේ ගිට් අප රෙපොසිටරි එකක් කියන්නේ කොහොමද ඒ වගේ කරුණු අපි කතා කරා පාට්වන්න එක බලලා නැත්නම් මේ ලෙසන් සීරිස් එකේ පාට්වන්න එක බලන්න ඉස්මේ වීඩියෝ එක බලන්න කලින් මේ පාට් 2 එක බලන්න කලින් පාට් 1 වීඩියෝ එක බලන්න. ඒකෙන් ඔයාලට හොඳ අන්ඩර්ස්ටෑන්ඩින් එකක් ගන්න පුළුවන් මොකද්ද ගිට් කියන්නේ කියලා බිගින කෙනෙක් විදියට. ඔයාලා පාට් 1 එක බැලුවා නම් ඔයාලට රීකැප් එකක් විදියට අපි කතා කරමු. මොකද්ද මේ ගිට් එකේ අපි කලින් සතියේ කතා කරේ කියන්නේ කලින් සතියේ අපි කතා කරා මේ විදියට කොලබරේටර්ස්ලා 4 දෙනෙක් ඉන්න ප්‍රොජෙක්ට් එකක් අපි එක්සැම්පල් එකක් විදියට ඒ විදියට කොලබරේටර්ස්ලා 4 දෙනෙක් ඉන්න ප්‍රොජෙක්ට් එකක පර්සන් ඒ කියන කෙනා නම් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරන්නේ නැහනම් ක්‍රියේට් ඔෆ් ද ප්‍රොජෙක්ට් එක ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරලා එයාට පුළුවන් GitHub කියන GitHub එකේ account එකක් හදාගෙන GitHub repository එකක් හදාගන්න යාලගේ ප්‍රොජෙක්ට් එකට ඊට පස්සේ ඒ ප්‍රොජෙක්ට් එක push කරන්න පුළුවන් කියලා අපි කිව්වා GitHub repository එකට ඊට පස්සේ අනිත් members ලාට කියන්නේ B C D කියන members ලාට පුළුවන් ඒ ප්‍රොජෙක්ට් එක එයාලගේ local environment වලට පුල් කරගන්න කියලා අපි කතා කරා. ඊට පස්සේ එයාලගේ එයාලා 4 දෙනා කියන්නේ ක්‍රියේට් කරපු එක්කෙනයි කොලබරේට් කරන ඉතිම මෙම්බර්ස්ලා 3 දෙනාගේම යතේ මේ ප්‍රොජෙක්ට් එකේ එකම වර්ෂන් එකක කොපීස් තියාගන්න තැනට එනකන් අපි පහුගිය වීඩියෝ එකෙන් කතා කරා. ඉතින් අපිට අද කතා කරගෙන යන්න තියෙන්නේ ඊළඟට අපි මොකද කරන්න කියන්නේ ලීඩර් ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරපු ලීඩර් හරි කවුරුත් කරා ප්‍රොජෙක්ට් ක්‍රියේට් කරන කෙනා ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කළා ඉවර වුණාට පස්සේ ඒක අනිත් මෙම්බර්ස්ලාගේ අතේ තියෙනවා නම් සේම් වර්ෂන් එකක් එයාලගේ අතේ ලෝකල් මාස්ටර් බ්‍රාන්ච් එකක් කියලා අපි කිව්වා ලෝකල් මාස්ටර් බ්‍රාන්ච් එක තියෙනවා නම් එතකොට එයාලාගේ ඒ ප්‍රොජෙක්ට් එකේ හයරාකි එක ඒ ක්‍රියේට් කරපු හයරාකි එක තියෙනවා කියලා අපි කතා කරා. ඉතින් ඒ විදිහට මේ ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරපු ස්ට්‍රක්චර් එක ගත්තාට පස්සේ අපි මේ ප්‍රොජෙක්ට් එක උඩ ඊළඟට කරන්නේ තමයි අපි ඩිස්කස් කරගෙන යන්න තියෙන්නේ. අපිට කතා කරගෙන යන්න තියෙන්නේ දැන් මේ විදිහට ප්‍රොජෙක්ට් එකේ එකම වර්ෂන් එකක් හැම මෙම්බර් ගාවම තියෙන තුරු වල පේනවා. ඉතින් මේ විදිහට ලෝකල් මාස්ටර් බ්‍රාන්ච් එක හැම එකේනාගම ලෝකල් මැෂින් වල තියෙනවා. ඊට පස්සේ අපි කතා කරා මේ විදිහට ප්‍රොජෙක්ට් එක ක්‍රියේට් කරද්දී ආ චේන්ජ් කරපු ෆයිල්ස් ටික ඔක්කොම ස්ටේජ් කරලා කමිට් එකක් විදිහට නැත්නම් ඒ චේන්ජ් කරපු ෆයිල් ඔක්කොම බන්ඩල් එකක් විදිහට පැකේජ් එකක් විදිහට සේව් කරගන්නවා කියන ඒ සේව් කරන කමිට් එකට සාමාන්‍ය කමිට් ID එකක් තියෙනවා යුනික් ID එකක් මම මෙතන ඒ කමිට් ID එක රිප්‍රසන්ට් කරන්න ඒ කියන ලෙටර් එක යූස් කරලා තියෙනවා. එතකොට අපිට දැනට assume කරන්න පුළුවන් මේ ඒ කියන්නේ මේ කමිට් එකේ යුනික් ID එක කියලා. ඊට පස්සේ මේ විදිහට ක්‍රියේට් කරාට පස්සේ මේ විදිහට හැමෝගේම අතේ conversion එකක් තියෙදි එක එක member තමන්ට අදාළ ෆීචර් එක ඩෙවලොප් කරන්න යනවා. අපි දන්න ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරනවා සාමාන්‍ය ප්‍රොජෙක්ට් එකේ මෙම්බර්ස්ලා ඒකට අදාළ ෆීචර්ස් වර්ක් ලෝඩ් එක එයාලා අතරේ බෙදා ගන්න. එතකොට එක මෙම්බර් කෙනෙක්ට දැන් අපි එක්සැම්පල් එකක් විදියට ගමු. අපි වෙබ්සයිට් එකක් ඩෙවලොප් කරගෙන යනවා කියලා. එතකොට එක මෙම්බර් කෙනෙක්ගේ ෆීචර් එක වෙන්න පුළුවන් ඔතෙන්ටිකේෂන් පාර්ට් එක හෑන්ඩල් කරන එක. කියන්නේ යූසර් කෙනෙක් සයින් අප් කරගන්න එක, යූසර් කෙනෙක්ගේ ඔතෙන්ටිකේෂන් හෑන්ඩල් කරන එක, ඒ වගේ දේවල්. තව මෙම්බර් කෙනෙක්ගේ ෆීචර් එක වෙන්න පුළුවන් හෝම් පේජ් එක ඩිසයින් කරන එක, පේජ් එක ඩෙවලොප් කරන එක, ඒ වගේ. එතකොට එක එක්කෙනාට අදාළව වෙන වෙනම ෆීචර්ස් තියෙනවා. ඉතින් අපිට මේ විදිහට අපිට පුළුවන් වෙන්න ඕන අපේ ලෝකල් මැෂින් එකේ අපිට අදාළ ෆීච් එක දැන් ඩෙවලොප් කරගෙන යන්න අපි ගාව තියෙන ප්‍රොජෙක්ට් එකේ අපේ අදාළ ෆීච් එක ඩෙවලොප් කරගෙන යන්න එක එක්කෙනාට. එතකොට අපි දන්නවා මේ විදිහට ෆීච් එකක් ඩෙවලොප් කරද්දී ඒක සාමාන්‍යයෙන් යූෂුවලි වන් ගෝ එකක් නෙමෙයි ඩිරෙක්ට් හිට් එකක් නෙමෙයි. එතකොට ගොඩක් වෙලාවට මේක ෆේල් වෙන්න පුළුවන්. එතකොට සමහරවිට අපි මේ විදිහට ෆීචර් ක්‍රියේට් කරන්න අපිට ෆයිල්ස් ඇඩ් කරන්න වෙනවා, මොඩිෆයි කරන්න වෙනවා, ඩිලීට් කරන්න වෙනවා. ඉතින් ඒ වගේ කරද්දි මේක ඩිරෙක්ට් හිට් එකක් නෙමෙයි. එතකොට ගොඩක් වෙලාවට මේක රිවර්ස් කරන්න වෙනවා. සමහරවිට මේකේ අපි කරන සමහර ඇක්ෂන්ස් අපේ මුළු ප්‍රොජෙක්ට් එකටම ඇෆෙක්ට් වෙන්න පුළුවන්. කියන්නේ සාමාන්‍යයෙන් ඔරිජිනල් ප්‍රොජෙක්ට් එකම ක්‍රෑෂ් වෙලා යන පුළුවන් සමහරවිට අපි කරන චේන්ජස්. ඒ තින් ඒ නිසා ඒ රිස්ක් එක නැති වෙන අපිට ගොඩක් හොඳයි. අපිට මේකට සෙපරේට් ප්ලේ ග්‍රවුන්ඩ් එකක් නැත්තම් ඒ කියන්නේ අපි ඔරිජිනල් ප්‍රොජෙක්ට් එකට අපේ ෆීච් එක බිල්ඩ් කරන්න කලින් අපිට පුළුවන් නම් ඒක වෙන ප්ලේස් එකක ඩිවලොප් කරලා ඒක හරියටම ටෙස්ට් කරලා ඒ අපිට ඕන ෆීච් එක අපිට ඕන විදියටම
වෙනවද නැත්නම් අපේ කෝඩ්ස් ඔක්කොම හරියද අපි best practices use කරලා තියෙනවා. ඒ වගේ දේවල් හරියටම check කරලා ඉවර වෙනවා අපිට අපේ main project එකට අපේ original project එකට මේක merge කරගන්න පුළුවන් නැත්නම් original project එකට මේක implement කරගන්න පුළුවන් නම් සම්බන්ධ කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. ඉතින් එහෙම separate playground එකක් ගැන කතා කරද්දී තමයි git branches ගැන අපි කතා කරන්නේ. git branches අපිට help වෙන්නේ මෙන්න මේ process එකට. අපි කතා කරගෙන යන git branch එකක් කියන්නේ මොකද්ද කියන්නේ git branch එකකින් වෙන්නේ ඔයාලට දැන් ඔයාලා දන්නවා අපි කතා කරා අපි මේ විදිහට project එක ගත්ත ගමන් local master කියලා branch එකක් automatically හැදිලා එනවා. ඒක තමයි main branch එක. ඒක තමයි අපේ original project එක. ඉතින් අපි මේක උඩම changes කරොත් අපේ ගාව original project එක නැහැ. කියන්නේ අපි original project එක තමයි change කරන්නේ. එතකොට මම අර කලින් කියපු separate playground එකේ කතාව අදාළ වෙන්නේ නැහැ. ඉතින් අපිට පුළුවන් නම් මේ original project එකම copy එකක් ගන්න. මේ original project එකේම copy එකක් හදාගන්න අපිට පුළුවන් නම් අපිට පුළුවන්. ඒ copy එක උඩ අපිට ඕන දේවල් ටික කරලා test කරලා ඒක exactly ඕක නම් අපිට එන්න ඕන feature එක නම් වෙන්නේ අපිට පුළුවන් මේක අපේ master branch එකට පස්සේ දාගන්න. ඉතින් ඒක කරන විදිය ඒක කරන process එක තමයි අපි git checkout minus b කියලා අපිට මොකක් හරි branch name එකක් දීලා අපිට පුළුවන් branch එකක් හොයා ගන්න අපේ project එකේ. එතකොට මෙන්න මේ විදියට මම new branch කියලා ඒ branch name එක දාලා තියෙන new branch එක. එනවා. ඒකේ වලට වෙනවා. ඉතින් අර master branch එකේ තිබ්බ commit එක a කියන commit එක අපේ new branch එකෙත් ඒ විදිහම තියෙනවා. කිසිම ප්‍රශ්නයක් නැතුව. ඉතින් මේක තමයි branch එක create කරක්ටි වෙන්නේ. අපි බලමු code එකේදී අපි branch එකක් create කරගන්නේ කොහොමද කියලා. ඔයාලට වෙනවා ඉතින් මම මෙතන master කියන branch එකේ මම ඉන්නේ. මේක වෙන්නවා. මේ මගේ terminal එකේ මම use කරලා තියෙන්නේ omyzsh කියන git project එක තමයි මම use කරගෙන තියෙන්නේ terminal එකට. ඔයාලට තෝන් නම් ඒක use කරගන්න පුළුවන්. omyzsh කියලා search කරන්න. එතකොට ඔයාලට process එක follow කරගෙන ගිහින් documentation එක විදියට follow කරගෙන ගිහින් මේ විදියට terminal එක හදා ගන්න පුළුවන්. කොහොම හරි අපිට git status කියන command එක දීලත් අපිට බලන්න පුළුවන් අපි මොන branch එකේ ඉඳින් කියලා. මෙතන වෙලා තියෙනවා on branch master කියලා. කියන්නේ අපි ඉන්නේ master branch එකේ. ඉතින් මම කියවතන් අපි branch එකක් කඩා ගන්න ඕන කියලා. අපි මොකක් හරි අපේ වැඩි කරගෙන branch එක කඩාගෙන යන්න ඕන කියලා. එතකොට git checkout minus b කියන directive එකත් එක්ක අපිට පුළුවන් branch name එකක් දෙන්න. මේ විදියට git checkout minus b මම name එක විදියට b-create fetch කියලා name එක දීලා branch එක create කරොත් එතකොට ඔයාලට වෙනවා මෙතන වෙනවා switch to new branch කියලා වැටලා b create fetch කියන name එක වැටලා තියෙනවා. කියන්නේ අපි අලුත් branch එකක් create කරා මෙන්න මේ නමින්. ඒ වගේම ඔයාලට වෙනවා මෙතන change වුණා අපි original master branch එකේ හිටපු ඔයාලට වෙනදි change වුණා b create feature කියන එකට. හරි. එතකොට ඔයාලට පේනවා ඇති අර අපේ original master branch එකේ අපි හදලා තිබේ test project කියලා අපි text file හතරක් නේ හදලා තිබේ. person a, person b, person c, person d කියන text file හතරක් තමයි හදලා තිබේ. ඔයාලට පේනවා දැන් අපි මේ branch එකට ආවත් ඒ දේවල් කිසිම change එකක් වුනේ නැහැ. කියන්නේ folder hierarchy එකේ විදිහට තියෙන test project කියන එකේ විදිහට තියෙනවා. මේකේ file හතර ඒ විදිහටම තියෙනවා. මේකේ contain වෙලා තිබ්බ දේවල් ඒ විදිහටම තියෙනවා. කිසිම change එකක් නැහැ. එතකොට ඔයාලට තේරෙනවා ඇති මොකද මේ ලෝකල් මාස්ටර් බ්‍රාන්ච් එකෙන් අපි බ්‍රාන්ච් එකක් චෙක් අවුට් කරලා බ්‍රාන්ච් එක කලින් කඩාගත්ත පස්සේ ඒ කියන කමිට් එක තාමත් ඒ විදිහටම තියෙනවා කියලා මම කිව්වේ කියලා. කියන්නේ අර ෆයිල්ස් මොකක් චේන්ජ් වෙනවා તો ඒ විදිහටම තියෙන එක මාස්ටර් බ්‍රාන්ච් එක විදියමයි. කිසිම වෙනසක් නැහැ ඒක. ඊට පස්සේ අපිට තියෙන්නේ දැන් අපි මේ කඩාගත්ත බ්‍රාන්ච් එක දැන් අපි මේ ඉන්න එන්වයරන්මන්ට් එක. ඒක අපිට මේ කියන පොළ මේක සෙපරේට් එන්වයරන්මන්ට් එක. කියන්නේ මාස්ටර් බ්‍රාන්ච් එක කියන්නේ ඔරිජිනල් එන්වයරන්මන්ට් එක. අපි ඒක වෙනකොට අපි ඒ environment එකේ copy එකක් හදාගත්තා. B feature branch කියලා copy එකක් හදා. දැන් ඉතින් අපිට මේ environment එක අපිට පුළුවන් ඕන දෙයක් කරන්න අපේ feature එක implement කරන්න අවශ්‍ය ඕන දෙයක් හදාගෙන යන්න පුළුවන් කරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ අලුත් branch එකේ අපි කඩ හදාගත්ත අලුත් branch එකේ new feature එක develop කරගෙන යන්න. එතකොට පළවෙනිය තමයි change in files අපිට අපේ feature එක හදාගෙන යන්න අපිට ඕනම ෆයිල් එක change කරන්න පුළුවන්. හදා අලුත් ෆයිල්ස් create කරන්න පුළුවන්. තියෙන ෆයිල්ස් create කරන්න පුළුවන්. ඔයාලා දන්නවා කියන්නේ
සාමාන්‍ය ෆීච එකක් ක්‍රියේට් කරන්න අපිට ගොඩක් ෆයිල්ස් ගන්නක් වෙනස් කරන්න වෙනවා. අපිට ෆයිල්ස් අලුතෙන් ඇඩ් කරන්න වෙනවා. තියෙන ෆයිල්ස් වල අලුතෙන් කෝඩ්ස් එකතු කරන්න වෙනවා. තියෙන සමහර ෆයිල්ස් ඩිලීට් කරලා දාන්න වෙනවා. ඉතින් ඒ වගේ ඕන චේන්ජ් එකක් අපිට කරන්න පුළුවන් අපේ ෆීච එකට අවශ්‍ය වෙනවා. මම මෙතන ඒක ඩෙමෝ කරගෙන යනවා. අපි හිතමු පර්සන් ඒ කියන ෆයිල් එකේ අපි ලයින් එකක් ඇඩ් කරනවා. person b changed කියලා. ඊට පස්සේ මේක සේව් කරලා ඒ විදිහටම ඉතිරි ෆයිල්ස් වලට මේ විදිහට ඒ චේන්ජ් එක දාන්න. ඊට පස්සේ මම අලුතෙන් ෆයිල් එකකුත් ක්‍රියේට් කරනවා මෙතන. person b log file මේ විදිහට මම අලුතෙන් ෆයිල් එකක් ක්‍රියේට් කරනවා. මේකට අවශ්‍ය නම් මම ඒක දානවා log of person b කියලා. එතකොට ඔයාලා දැක්ක අපි අපේ තිබ්බ ෆයිල්ස් හතරම මොඩිෆයි කරා. ඒ වගේම අපි අලුතෙන් ෆයිල් එකක් ඇඩ් කරා. මේ විදිහට චේන්ජස් කරගත්තා අපේ ප්‍රොජෙක්ට් එකේ. දැන් අපි හිතමු අපි රිසියුම් කරමු අපිට අවශ්‍ය ෆීච එක අපි ඩිවලොප් කරා කියලා. මේ විදිහට ෆීල්ස් අපිට ඕන ෆයිල්ස් ටික චේන්ජ් කරමු. ඊට පස්සේ අපි මේ විදිහට ෆයිල්ස් චේන්ජ් කරාට පස්සේ මම මෙතන පෙන්වලා තියෙනවා ඔයාලට පෙන්වලා තියෙන අන්ස්ටේජ් කියලා එක අපි කතා කරමු මොකක්ද කියලා. මේ විදිහට අපිට පුළුවන් අපි චේන්ජ් කරපු ෆයිල් මොනවාද, අපි ඇඩ් කරපු ෆයිල්ස් මොනවාද, අපි ඩිලීට් කරපු ෆයිල්ස් මොනවාද, අපි කරපු මොඩිෆිකේෂන් අපි මොඩිෆිකේෂන් කරපු ෆයිල් එක මොනවාද කියලා අපිට view කරගන්න පුළුවන් මේ git status කියන command එක. ඔයාලා මතකද මම කලින් කිව්වා අපි ඉන්න branch එකත් බලා ගන්න පුළුවන් මේ git status කියන. නැත්නම් git status කියන්නේ අපේ අපේ version එකේ අපි ඉන්න status එක මොකක්ද කියන එක. ඉතින් අපිට මෙතන අපේ project එකේදී git status කියන command එක පාවිච්චි කරලා ඔයාලට පේනවා ඉතින් මෙතන මම මොඩිෆයි කරලා තියෙනවා person a b c d කියන text files ටික. ඒ වගේම මම අලුතෙන් ෆයිල් එකක් create කරලා තියෙනවා person b log කියන ෆයිල් එකක් මම අලුතෙන් create කරලා තියෙනවා. ඉතින් මට පෙන්නනවා මොනවද මම කරපු changes කියලා. ඉතින් අපි මේකට කියනවා unstage කියලා. කියන්නේ අපි තාම මේ ෆයිල්ස් ටික චේන්ජ් කරා විතරයි. හැබැයි අපි මේක තාම commit කරන්නේ නැහැ. නැත්නම් අපි මේක save කරන්න සූදානම් කරලා නැහැ. save කරන්න ready කරලා නැහැ. ඒ වගේ අවස්ථාවක් save කරන්න ready නැති අවස්ථාවක් තමයි අපි unstage කියන්නේ. ඉතින් අපිට මං කිව්වා git status කියන command එකේ වලස මේ විදිහට බලන්න. වලට pen එක තමයි red color එකෙන් තමයි files ටික පේන්නේ. මෙතන මං ඒක තමයි මේ demo කරලා තියෙන්නේ. අපි modify කරා, delete කරා, create කරා, ඒක කොහොම අපිට පේනවා. ඊට පස්සේ මේ ටික අපිට අපි කතා කරා අපි project එක create කරන එක පළවෙනි video එකදී කතා කරා. මේ විදිහට changes ටිකක් කරාට පස්සේ අපිට පාවිච්චි කරන්න පුළුවන් git add කියන command එක පාවිච්චි කරලා. මෙතන මම දීලා දෙනවා options දෙකක් git add ෆයිල් නේම් කියලා ගන්න පුළුවන්. නැත්නම් git add minus minus all කියලා ගන්න පුළුවන්. මම ඒක change කරලා පෙන්නන්න. මෙතන මට පුළුවන් git add. ඊට පස්සේ මට එක ෆයිල් එකක් විතරක් ස්ටේජ් කරන්න, ඒ කියන්නේ එක ෆයිල් එකක් විතරක් රෙඩි කරන්න ඕන නම් commit කරන්න මට පුළුවන්. අපි තුන් person a text එක විතරයි අපි ස්ටේජ් කරන්න කියලා. ඒක මට පුළුවන් මේ විදිහට git add person a text කියලා පෙන්නන්න. මම ඒක අපිට හරියටම බලන්න පුළුවන් මෙන්න මේක මාට එකට සෝල්ව් වෙනවා. ඉතින් person b c d කියන ඒවා log file කෙනක තාමත් red color එකේ පෙන්නනවා. හැබැයි person a කෙනක තා green color එකේ පෙන්නනවා. කියන්නේ ඒක විතරක් දැන් stage වල තියෙන, ඒක විතරක් commit කරන්න ready කරලා තියෙන. ඉතින් මේ වෙලාවේ අපි commit කරොත් එහෙම අපි commit කරන්නේ මේ ready කරපු stage කරපු file එක විතරයි. අනිත් files commit වෙන්නේ නැහැ. ඉතින් මට එහෙම නැතුව මට මේ files ඔක්කොම එකපාර commit කරගන්න stage කරගන්න ඕන නම් ready කරගන්න ඕන නම් මම මෙතන git add minus minus all කියන command එක පාවිච්චි කරනවා. ඊට පස්සේ මම ආපහු git status කියන එක view කරොත් ඔයාලට පේනවා ති person a b c d ඊට පස්සේ log file එකේ ඒ හැම එකම green color එකකින් පෙන්නනවා. ඒ කියන්නේ මේ ඔක්කොම commit කරන්න ready කරලා තියෙන stage කරලා තියෙන. ඉතින් මේ විදිහට staged කියන environment එක ඇවිල්ලා මම git status කරුවා. ඔයාලට පේනවා ති ඔක්කොම green color එකකින් පෙන්නන එක demo කරන තමා මම කලින් red color එකකින් පෙන්නවා. දැන් green color එකකින් පෙන්නුවේ git status කරුවම කොහොමද stage එකේදී unstage එකේදී files අපිට view වෙන්නේ කියලා. දැන් ඔයාලට තියෙනවා ති unstage stage කියන stages දෙන මොනවද කියලා. ඊට පස්සේ ඊළඟ option එක විදිහට අපිට තියෙන්නේ දැන් අපි commit කරගන්න ready කරගත්තා.
දැන් තියෙන්නේ මේ රෙඩි කරගත්ත ෆයිල්ස් ටික ඇත්තරම කමිට් කරගන්න. එතකොට අපිට පාවිච්චි කරන්න පුළුවන් කමිට් මැසේජ් අපිට පුළුවන් පාවිච්චි කරන්න කමාන්ඩ් එක git commit minus m ඊට පස්සේ double quotes අතර අපිට මැසේජ් එකක් දෙන්න පුළුවන් meaningful message එකක් අපි මොකද්ද create කරපු project එක කියලා එකක් කලින්ත් කතා කරා. එතකොට git commit minus m කියන එකත් එක්ක මේ කමාන්ඩ් එක use කරලා අපිට පුළුවන් මේක commit කරගන්න. එතකොට අපි අලුත් commit එක create කරනවා. මම කලින් කිව්වා අපි දැන් project එක create කරපු වෙලාව create කරපු commit එකට මම id එක දුන්නා a කියලා. දැන් අපි අලුත් commit එක ඔයාලට පේනදි a කියන commit එක උඩ ඊට පස්සේ අලුත් commit එක b කියන id එකෙන් තමයි මම නම් කරලා තියෙන්නේ. ඒක b කියන id එකෙන් ඔයාලට වෙනදි මේ විදියට අලුත් commit එක වැටලා තියෙනවා. දැන් අපි බලමු මේක දැන් අපි කතා කරේ person b ගේ local environment එකේ අපි branch එකක් ගන්න. ඒ branch එකට අලුතෙන් files ටික change කරලා id එක stage කරලා අලුතෙන් b කියලා commit එකක් create කරගන්න යන දැනගෙන අපි කතා කරා. අපි බලමු දැන් මේක big picture කොහොමද තියෙන්නේ කියලා. කියන්නේ members ලා හතර දෙනාගේම view එකෙන් members ලා හතර දෙනාම සහ මේ remote repository එකේ view එකෙන් ගත්තාම මේක කොයි විදිහට තියෙන්නේ කියලා බලුවොත් ඔයාලට වෙනද person A person B person C person D කියන හතර දෙනා තමයි මේක collaborate කරන්නේ. person A project එක create කරා. ඊට පස්සේ මේ විදිහට එයා GitHub repository එකක් create කරා. ඊට පස්සේ එයා GitHub repository එකට එයාගේ local changes push කරා. commit එකක් කරලා local changes push කරා. ඒ කරපු commit එක තමයි A කියන commit එක. එතකොට රිමෝට් එන්වයරන්මන්ට් එකේ ඒ කියන කමිට් එක තියෙන රිමෝට් මාස්ටර් කියලා බ්‍රාන්ච් එකක් ක්‍රියේට් වුණා. ඊට පස්සේ ඉතුරු මෙම්බර්ස්ලා B C D කියන මෙම්බර්ස්ලා ඒ ප්‍රොජෙක්ට් එක පුල් කරගත්තා. නැත්නම් පළවෙනිම පාරට නිසා එයාලා ක්ලෝන් කරගත්තා. ක්ලෝන් කරගත්තට පස්සේ එයාලා ගාවත් ලෝකල් මාස්ටර් කියලා බ්‍රාන්ච් එකක් ඇදලා අර පර්සන් A ක්‍රියේට් කරපු A කියන කමිට් මැසේජ් එක ඒ සේව් කරපු වර්ෂන් එක පර්සන් B C D කියන අයටත් ඒ විදියටම එයාලගේ ලෝකල් එන්වයරන්මන්ට් වල තව ඒක මේ විදිහට තමයි අපේ ප්‍රොජෙක්ට් එක view උනේ. ඊට පස්සේ person b කියන එක නะ අලුතෙන් බ්‍රාන්ච් එකක් හදාගත්ත කියලා අපි කිව්වා. ඒක මාස්ටර් බ්‍රාන්ච් එක වගේම බ්‍රාන්ච් එකක් ඒ විදියම එන්වයරන්මන්ට් එකක් කියලා අපි කිව්වා. ඒ නිසා ඒ ක්‍රියේට් කරපු බ්‍රාන්ච් එකේ ඒ කියන කමිට් එක ඒ විදියනම තියෙනවා. ඊට පස්සේ අපි ඒ බ්‍රාන්ච් එක උඩ මොනවා හරි චේන්ජස් ටිකක් කරලා ස්ටේජ් කරලා අලුතෙන් ෆයිල්ස් ටිකක් කමිට් කරන්න නැත්නම් අලුත් ෆීචර් එකක් develop කරලා ඒ ෆයිල් ටික පැකේජ් එකක් විදියට bundle එකක් විදියට save කරලා තමයි commit එකක් කියලා කිව්වා. ඒ commit එක අපි save කරගත්තා b කියන id එකෙන් b කියලා commit එකක් විදියට අපි save කරගත්තා. ඉතින් මේ විදියට තමයි අපි මෙච්චර වෙලා කරගෙන ආපු process එකේ big picture එක තියෙන මේ විදියට තමයි අපේ project එක මෙච්චර වෙලා move වන්න ඕනේ. ඊට පස්සේ අපි එතනින් එහාට කතා කරගෙන යමු. දැන් අපිට අපේ ප්‍රොජෙක්ට් එකට අදාළ චේන්ජ් එක කරගත්තට පස්සේ අපි කමිට් එක කරගත්තට පස්සේ දැන් අපිට දැන් ඊළඟට ඕන අපේ ඔරිජිනල් ප්‍රොජෙක්ට් එකට. ඒ කියන්නේ දැන් අපි ටෙස්ට් කරලා ඉවරයි මේ ප්‍රොජෙක්ට් එක හරියටම ලෝකලි අපිට ෆීචර් ක්‍රියේට් කරන්න අවශ්‍ය ෆයිල්ස් ටික චේන්ජ් කරලා ඉවරයි. ඊළඟට අපිට ඕන මේ කරපු චේන්ජස් ටික දැන් අපේ ඔරිජිනල් ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරගන්න. මේ ෆීචර් එක අපේ ඔරිජිනල් ප්‍රොජෙක්ට් එකට ඇඩ් කරන්න. يعني එක්සැම්පල් එක විදිහට මම අර කලින් කියපු විදිහට දැන් අපි කිව්වොත් වෙබ්සයිට් එක හදපු වෙබ්සයිට් එක හදන process එකේ එක member කෙනෙක් authentication part එක සම්පූර්ණ ඉවර කරලා තියෙනවා. ඉතින් එයාට දැන් ඕන authentication part එක අපේ original project එකට එයාගේ feature එක add කරගන්න. ඉතින් ඒ process එක තමයි මෙතනින් එහාට අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. එතකොට ඒක කරන්න නම් අපි කලින්ම අපේ මේ branch එක දාන්න ඕනේ අපේ remote repository එකට. ඒක GitHub repository එකට දාන්න ඕන. අපි අලුතෙන් create කරගත්ත branch එක දැන් මේ වෙලාවෙත් නම් b/feature branch කියන එක අපි දාගන්න ඕන remote repository එකට. ඒකට හේතුව මම කියන්නම් ඇයි ඒ විදිහට දාගන්න ඕනද කියලා. දැන් අපේ project එක view වෙන්නේ මෙහෙම person b ගේ local environment එකේ තියෙන local master branch එක a කියන commit එකත් එක්ක අලුතෙන් හදපු branch එක තියෙනවා ab කියන commit දෙකත් එක්ක remote repository එක නැත්නම් github repository එක තියෙනවා remote master branch එකත් එක්ක ඒකේ a කියන commit එක විතර තියෙනවා. මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට මම මේක මේ විදිහට දාගන්න නම් remote repository එකට පාවිච්චි කරන command එක git push origin කියලා අපි හදපු branch එකේ branch name එකම පාවිච්චි කරනවා. ඒක පාවිච්චි කරලා මට පුළුවන් මේක මේ විදිහට remote repository එකේදී create කරගන්න ඒ branch එකම අර local branch එකේ තියෙන commits දෙකත් එක්කම. ඒ කියන්නේ A සහ B කියන commit දෙකත් එක්කම මට පුළුවන් remote repository එකේ create කරගන්න. ඊට පස්සේ මම ඒක අපේ local project එකේ demo කරලා පෙන්නන්න.
එතකොට මේක මේ විදිහට දැම්මම වෙන්නේ දැන් අනිත් members ලාටත් access තියෙනවනේ remote repository එකට හැම member කෙනෙක්ට. එතකොට ඒ හැමෝටම view කරන්න පුළුවන්. මෙයා මේ project එකට යාගේ feature එක create කරන්න change කරලා තියෙන්නේ මොනවද කියලා change කරලා තියෙන files ටික මොනවද කොයි විදිහට change කරලා තියෙන්නේ කියන එක view කරන්න පුළුවන්. එතකොට මම දාලා තිනවා අනිත් members ලාට මේක check කරලා approve කරන්න පුළුවන් කියලා. කියන්නේ ඇත්තටම මෙතන වෙන process එක තමයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් මේ විදිහට branch එකක් දාන්න හේතුව සාමාන්‍යයෙන් industry එකේදී මම කතා කරොත් industry එක ගැන සාමාන්‍යයෙන් අපි college project එකක නම් මෙච්චර දුරට process එක follow කරන්නේ නැහැ. හැබැයි industry එකේ project එකක් නම් සාමාන්‍යයෙන් එක developer කෙනෙක් තමයි එක feature එකක් develop කරගෙන යන්නේ. ඉතින් මේ feature එක develop කරලා ඉවරුනාට පස්සේ ඒ feature එක එයා එක පාරටම live project එකට original project එකට add කරන්න බෑ. ඉතින් එයාට ඉන්නවා එයාට වඩා සීනියර් සමහර ලාවට වෙන්න පුළුවන් සීනියර් ඩෙවලොපර් කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් QA quality assurance කෙනෙක් වෙන්න පුළුවන් නැත්නම් project manager වෙන්න පුළුවන් කවුරු හරි නැත්නම් තව ඩෙවලොපර්ස්ලා දෙන්නෙක් තුන්දෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් යාලා මේක check කරන්න ඕනේ මේ feature එක create කරන්න change කරලා තියෙන files change කරලා තියෙන හරිම විදියට අවශ්‍යම files ටිකද එතකොට චේන්ජ් කරලා තියෙන චේන්ජස් තියෙන්නේ හරිම best practices වලටද coding standards වලටද company standards වලටද මේ විදියට check කරලා ඉවර වෙලා තමයි ඒක අපේ original project එකට add කරන්න දෙන්නේ. එකපාරටම add කරන්න දෙන්නේ නැහැ. එතකොට ඒ කියන්නේ සාමාන්‍යයෙන් අලුත් developer කෙනෙක් වගේ නම් එතකොට එයාගේ අතින් හරි error එකක් එයාගේ අතින් මොකක් හරි crash එකක් වෙන්න තියෙන chance එක වැඩි. ඉතින් ඒක වළක්වන්න තමයි මේ විදියට දැනට ඉන්න senior developer කෙනෙක් හරි කවුරු හරි මේ විදියට ඒක අදාළ ඒක බාරවින් ඉන්න කෙනෙක් ඉන්චාර්ජ් කෙනෙක් මේක රිවීව් කරනවා කියලා ප්‍රොසෙස් එකක් කරන්න. කියන්නේ කරපු ඉම්ප්ලිමන්ට් කරපු ෆීච් එක හරියටම රිවීව් කරලා බලනවා මේක හරියටම ඕන විදිහට කරලා තියෙන කියලා. ඊට පස්සේ තමයි මේක අපේ branch original project එකට add කරන්න දෙන්නේ. ඉතින් මේ විදිහට කරන්න පුළුවන් වෙන තමයි මේ විදිහට අපි remote repository එකට දාන්න ඕනේ. එතකොට අනිත් members ලටත් මේක view කරලා check කරන්න පුළුවන්. check කරලා මේක හරියට okay ද කියලා approve කරන්න පුළුවන්. ඉතින් මේ වෙලාවදී අපි කතා කරන්න ඕන තමයි pull request එකක් කියලා. අපි ඒක කතා කරමු මේක කරගෙන යද්දී. ඊට පස්සේ මේක හරියටම develop කරපු feature එක හරියටම තියෙනවා නම් අවශ්‍ය විදිහටම නම් files change වෙලා තියෙන්නේ ඔක්කොම okay නම් ඊළඟට තමයි අපි මේක අපේ රිමෝට් රෙපොසිටරි එකේ රිමෝට් මාස්ටර් බ්‍රාන්ච් එකට මේ අලුත් ෆීච් එක ඇඩ් කරන්නේ. අලුත් ෆීච් එක අපිට ඇඩ් කරන්න පුළුවන් අපේ රිමෝට් මාස්ටර් බ්‍රාන්ච් එකට. ඉතින් ඕක අපි ඩෙමොන්ස්ට්‍රේට් කරගෙන යන්න අපේ ප්‍රොජෙක්ට් එකේදී කොහොමද කරන්නේ. දැන් අපි මේකේ අලුත් කමිට් එකක් දාලා අලුත් බ්‍රාන්ච් එකක් කරලා ඒ බ්‍රාන්ච් එකේ ෆයිල් චේන්ජ් කරලා ඒ ටික ස්ටේජ් කරලා අලුත් කමිට් එකකුත් දාලා තියෙනවා. ඉතින් අපිට දැන් මේක තියෙන්නේ ඊළඟ ස්ටෙප් එක විදිහට මේක රිමෝට් මාස්ටර් බ්‍රාන්ච් එකට දාගන්න. ඒක මම කමෙන්ට් කමාන්ඩ් එක පාවිච්චි කරනවා. git push origin b/create feature කියන අපේ branch name මේ විදියට මම මේක push කරොත් අපේ remote repository එකට. ඊට පස්සේ මම මේක refresh කරන්න කලින් පෙන්වන්නම් මෙතන මේ project එකේ තියෙන්නේ ඔයාලට පේනවා ඇති default branch එක විදියට master branch එක. අපේ master branch එක විතරයි මේ වෙලාවේ තියෙන්නේ. දැන් මම push කරාට පස්සේ තමයි refresh කරපු නිසා නැති නිසා කලින් විදියට තමයි තියෙන්නේ. ඊට පස්සේ මම මේක refresh කරලා බලනනම් අපේ අලුත් branch එක දැම්මාට පස්සේ ඔයාලට පේනදි මේ අපේ project එකේ මෙතන තියෙනවා branches කියලා. එතනින් අපිට view කරන්න පුළුවන් මොනවද තියෙන branches කියලා. එතන පේනදි අපේ master branch එකට අමතරව b/create feature කියන අපේ branch එකක් දැන් වැටලා තියෙනවා. ඉතින් අපිට පුළුවන් මේ branch එක මෙතනින් branch එක ඇතුළට ගිහිල්ලා view කරන්න මොනවාද ඒ files වල change කරලා තියෙන කියලා. ඔයාලට පේනදි I am person name කියලා තමයි අපි කලින් create කරලා තිබ්බේ. ඊට පස්සේ අපි මේ branch එකේදී අලුතෙන් add කරා person b changed කියලා line එකක්. ඊට පස්සේ person b log file කියලා එකක් create කරා. person c person d කියන අනිත් ඒවටත් අපි person b changed කියන line එක add කරා. හරි. එතකොට ඔයාලට පේනවා මේ විදිහට අපිට බලන්න පුළුවන් මේ බ්‍රාන්ච් එකේදී අපි කරලා තියෙන චේන්ජස් මොනවද කියලා. ඊට පස්සේ මම කිව්වා pull request කියලා එකක් ගැන අපි කතා කරනවා නේද. pull request කියන්නේ දැන් ඇත්තටම අපි මොකක් හරි දෙයක්
බ්‍රාන්ච් කරනවා අපි සාමාන්‍යයෙන් මම කිව්වේ පුෂ් කරනවා කියන්නේ. ඊට පස්සේ අපි මොනවා හරි චේන්ජ් එකක් කොහේ හරි තියෙන බ්‍රාන්ච් එකක හරි තියෙන දෙයක් අපේ එන්වයරන්මන්ට් එකට ගන්න එකට තමයි මම පුල් කිව්වේ. එතකොට මේකට පුල් රික්වෙස්ට් කියලා කියන්න හේතුව තමයි මේකේ තියෙන්නම කියන්නේ අපි ෆීච් එකක් හදලා බ්‍රාන්ච් එකකට දාලා දෙනවා. ඊට පස්සේ මම කියනවා මෙම්බර් අපේ කවුරුන් මගේ කෝඩ් එක රිවීව් කරන කෙනාට හරි අදාළ පුද්ගලයාට හරි කියනවා මාස්ටර් බ්‍රාන්ච් එකට මේ ෆීච එක පුල් කරගන්න කියලා. කියන්නේ මේ හද ෆීච එක කිසිම ප්‍රශ්නයක් නැත්තම් ඔක්කොම හරිම ස්ටෑන්ඩර්ඩ්ස් වල තියෙනවා නම් මම කියනවා අපේ මාස්ටර් බ්‍රාන්ච් එකට මගේ බ්‍රාන්ච් එකේ තියෙන චේන්ජස් ටික ඔක්කොම පුල් කරගන්න. නැත්තම් ඒ කියන්නේ ඩවුන්ලෝඩ් කරගන්න වගේ දැන්. අර ටික මච් කරා ඒ දේවල් ටික මගේ බ්‍රාන්ච් එකට අරගන්න කියනවා මම කියනවා. ඒකට තමයි ඒක නිසා තමයි ඒක පුෂ් රික්වෙස්ට් නැතුව ඒක පුල් රික්වෙස්ට් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති new pull request කියලා බටනයක් මම මෙතනින් create කරනවා අලුත් pull request එකක්. එතකොට මට මේක title එකක් දාන්න පුළුවන් මේ pull request එකට. ඊට පස්සේ මට description එකක් දාන්න පුළුවන් කවුරු හරි review කරන එක්කෙනාට මොකද්ද මේකේ වෙලා තියෙන්නේ මොකද්ද වෙන්නේ කියලා. අපි දැන් හිතමු අපි app implement කරේ authentication process එක කියලා. එතකොට අපිට check කරන කට්ටියට flow එකක් දෙන්න පුළුවන් නැත්නම් අවශ්‍ය කාරණා ටික මේක check කරද්දී සාමාන්‍ය අපි තුමු අපි දැනට ක්‍රියේට් කරලා තියෙන user name එකකුයි password එකකුයි විතරයි අපිට ඒ දෙක ස්ටේක් කරන්න පුළුවන් මෙන්න මේ දෙකෙන් චෙක් කරගෙන යන්න කියලා නැත්නම් යන්න ඕන process එක ඒ වගේ දේවල් define කරන්න මේ comment section එක පාවිච්චි කරන්න පුළුවන්. මම දැනට එතන නිකන් දාන්න just a description මොකක්ද කියලා දාලා මට මෙතන pull request එක create කරන්න පුළුවන්. ඒ වගේම මට ඔයාලට පේනවා තියෙනවා reviewers කියලා තියෙනවා. ඉතින් reviewers ලගෙන් මට මෙතෙන්ට add කරන්න පුළුවන් කවුද මේ feature එක review කරන්නේ කියලා. මම අර කලින් කිව්වා මේ project එකේම කවුරු හරි සම්බන්ධ වෙලා ඉන්න collaborators ලා වෙන්න පුළුවන් නැත්නම් මේක review කරනම කවුරු හරි developer කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මට මේ කට්ටියට request කරන්න පුළුවන් මෙතනින් මගේ feature එක දැන් ඇවිල්ලා review කරන්න කියලා. මම දැනට මේ project එකේ මම වේදරකින් නිසා මම මෙතනින් apply කරන්නේ. ඊට පස්සේ මට මෙතන create pull request කියන එක දෙන්න පුළුවන්. මේ විදිහට pull request එකක් create වුණාට පස්සේ මෙතෙන්ට ඇවිල්ලා අපිට view කරන්න පුළුවන් මේ pull request එකේදී මේ pull request එකට දාලා තියෙන commits මොනවද? initial commit of b කියන commit එක තමයි අපි මේ branch එකේ දැම්මේ. එතකොට ඒක commit එක ඇතුළට ගිහිල්ලා අපිට view කරන්න පුළුවන් change කරලා තියෙන files මොනවද කියලා මේ විදිහට. ඔයාලට පේනවා ඇති මෙතන කලින් තිබ්බේ i am person a කියන එක විතරයි. දැන් අලුතෙන් I am person A කියන එකයි person B change කියන එකයි මේ විදිහට තියෙනවා. හැම ෆයිල් එකෙම මේ විදිහට change වෙලා තියෙනවා. log file එකට අලුතෙන් add line එකක් add වෙලා තියෙනවා. log of person B කියලා මේ විදිහට අපිට view කරන්න පුළුවන් මොනවාද අපි අලුතෙන් add කරපු changes, remove කරපු changes, add කරපු files, remove කරපු files, modify කරපු files මේ ඔක්කොම අපිට view කරලා අපිට පුළුවන් මෙතනදී අපිට ඕන විදිහට මොකද මේ feature එක වෙලා තියෙන්නේ කියලා check කරන්න. දැන් review කරන්න. ඉතින් අපිට ඕන විදියටම නම් මේක වෙලා තියෙන්නේ. වගේම මෙතන ඔයාලට පේනවා ඇති this branch has no conflict with the base branch කියලා වැටලා තියෙනවා. ඉතින් මේක අපි ඊළඟ පාට් එකේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මොනවාද මේ conflicts කියන්නේ කියලා. දැනට අපිට කතා කරන්න තියෙන්නේ අපේ feature එක කොහොමද මේ විදියට අපි කතා කරපු විදියට අපේ master branch එකට merge කරගන්න කියලා. පාවිච්චි කරන වචන තමයි මර්ජ් කරනවා කියන මේ ෆීචර් එක ඇඩ් කරගන්නවා කියන එක. මර්ජ් කියන කීවර්ඩ් එක තමයි පාවිච්චි කරන්නේ. ඉතින් මේක මර්ජ් කරගන්නේ කොහොමද කියන එක ඒක කරන්න අපි මේ දේවල් pull request එකක් දැම්මම පස්සේ ඔයාලට මෙතන පේනවා ඇති මර්ජ් pull request කියලා වැටලා තියෙනවා. ඉතින් මේක අපිට පුළුවන් මේ විදියට මර්ජ් දුන්නාට පස්සේ මෙතන no merge confirm කරන්න කියලා confirm merge කියන බටන් එක දීලා අපිට පුළුවන් මේක අපේ branch එකට merge කරගන්න. දැන් වැටලා තියෙනවා merged කිය. ඊට පස්සේ මේ විදියට දැන් අපි අපේ change එක අපේ master branch එක remote එකේ master branch එකට merge කරගත්තා. දැන් ඊළඟට තියෙන්නේ මේක දැන් මේ විදියට එක feature එකක් මේ විදියට කරාට පස්සේ අනිත් members ලත් මේ දැන් අපි හිතමු person B තමයි මේක authentication process එක develop කරලා දැම්මේ කියලා. ඉතින් මේක මම අර කලින් කිව්වේ integrate වෙන්න ඕන හැම එක්කෙනාගේම projects වලට. ඒ කියන්නේ අපි මේක අන්තිමට මේ integrate කරා මේක අපි continuously integrate කරගෙන තමයි යන්නේ මේ process එක. ඉතින් මේක කරන්නේ කොහොමද කියලා තමයි අපිට කතා කරගෙන යන්න තියෙන්නේ. අපි ඊට කලින් බලමු මේක දැන් කොහොමද අර අපි කතා කරපු big picture එකෙන් මේක කොහොමද උනේ කියලා.
කලින් විදිහන පර්සන් එක ක්‍රියේට් කර ප්‍රොජෙක්ට් එක අපි GitHub ප්‍රොජෙක්ට් එකෙන් දැම්මට පස්සේ අනිත් අයත් ක්ලෝන් කරගත්තට පස්සේ හැමෝම අතේ එකම වර්ෂන් එකක් තිබ්බා ප්‍රොජෙක්ට් එකේ. ඊට පස්සේ පර්සන් B එයාගේ ලෝකල් මාස්ටර් බ්‍රාන්ච් එකෙන් අලුත් බ්‍රාන්ච් එකක් කඩාගත්තා. ඒක ෆීචර් බ්‍රාන්ච් කියලා අලුත් බ්‍රාන්ච් එකක් කඩාගත්තා. ඒකත් ඒ විදිහට, ඒ කියන්නේ ඒ කියන කමිට් එකේ බ්‍රාන්ච් එකේ තිබ්බ එක්සැක්ට් සේම් එන්වයරන්මන්ට් එකක් අපි ඒකත් කතා කරා. ඊට පස්සේ මොකක් හරි චේන්ජ් එකක් කරලා ඒ මොන මොකක් හරි ෆීචර් එකක් ඩිවලොප් කරන්න අවශ්‍ය චේන්ජස් ටික කරලා ඒ ටික ස්ටේජ් කරලා ඒ ටික අපි කිව්වා කමිට් කරා කියලා B කියලා කමිට් එකක් විදියට මේ විදියට. ඊට පස්සේ ඒක ෆීචර් එක ඉවරයි නම් ඒක මේ අපේ ඔරිජිනල් ප්‍රොජෙක්ට් එකට දාගන්න අපි කිව්වා මේක ඉස්සෙල්ලාම රිමෝට් රෙපොසිටරි එකට දාන්න ඕන කියලා. එතකොට අපි ඒකේ කමාන්ඩ් එක විදියට පාවිච්චි කරේ git push origin branch name කියන command එක. ඒක පාවිච්චි කරලා අපි ඒක අපේ remote repository එකට දැම්මා. ඊට පස්සේ මම කිව්වා pull request එකක් create කරන්න පුළුවන් කියලා. pull request එක create කරාට පස්සේ අනිත් members ලාට view කරන්න පුළුවන්, check කරන්න පුළුවන්, review කරන්න පුළුවන් හරියම විදියට තියෙන කියලා. එහෙමයි නම් අපිට පුළුවන් ඒක අපේ master branch එකට merge කරන්න කියලා. මෙතෙන් මම අපි දැන් කරේ. ඊට පස්සේ මේ කරපු feature එක අනිත් හැමෝම, ඒ කියන්නේ ඔයාලට පේනවා දැන් person b get local master එකේ තියෙන ඒ කියන commit එක විතරයි. අනිත් හැමෝගෙම තියෙන ඒ commit කියන commit එක විතරයි. හැබැයි remote repository එක විතර ඒ කියන commit එකට උඩින් අලුත් feature එක b කියලා commit එකක් විදියට මේ විදියට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේක අපි මේ latest change එක remote master එකේ තියෙන latest change එක අපි ගන්න ඕන අනිත් persons ලගේ, කියන්නේ අනිත් members ලගේ local masters වලට, local master branch එකට මේ latest version එක pull කරගන්න ඕන අපි කියනවා pull කරගන්නවා කියලා. ඉතින් latest master එක pull කරගන්න මේ විදියට pull කරගත්තට පස්සේ තමයි එයාලා හැමෝගෙම branch local master branch එකෙත් මේ විදියට අලුත් changes ටික තියෙන්නේ. ඉතින් ඒක අපිට demo කරන්න පුළුවන් මේ විදියට. දැන් මම හිටියේ මේ branch එකේ, මම මේකෙන් ආපහු master branch එකට ගිහින් ගිහිල්ලා බලුවා. ඔයාලට පේනවා ඇති දැන් තියෙන්නේ අර කලින් තිබ්බ චේන්ජස් ටික විතරයි. ඒ කියන්නේ ඒ කියන කමිට් එක විතරයි තියෙන්නේ. අර ඉනිෂියලිම ක්‍රියේට් කරපු ටික විතරයි තියෙන්නේ. ඉතින් මේකට අලුතෙන් දැන් රිමෝට් මාස්ටර් බ්‍රාන්ච් එකේ තියෙනවා. හැබැයි අලුතෙන් කමිට් B එකේ තිබ්බ චේන්ජස් ටිකත් රිමෝට් මාස්ටර් බ්‍රාන්ච් එකේ තියෙනවා. ඉතින් මේක අපිට ඕන දැන් පුල් කරගන්න අපේ ලෝකල් මාස්ටර් බ්‍රාන්ච් එක. ඒකට කමාන්ඩ් එක තමයි git pull origin master කියන කමාන්ඩ් එක. මේ විදියට මේ කමාන්ඩ් එකකින් අපිට පුළුවන් රිමෝට් මාස්ටර් බ්‍රාන්ච් එකේ තියෙන චේන්ජස් ඔක්කොම ලේටස්ම වර්ෂන් එක අපේ ලෝකල් මාස්ටර් එකත් එක්ක ටැලි කරගන්න. ඒ කියන්නේ එකම වර්ෂන් එකක් තියාගන්න පුළුවන් රිමෝට් රෙපොසිටරි එකේ අපේ ලෝකල් රෙපොසිටරි වලට වෙන ඇති. ඒ කමාන්ඩ් එකෙන් පස්සේ අපේ අලුත් චේන්ජස් ටික අපේ බ්‍රාන්ච් මාස්ටර් එකට ආවම දැන් ඉන්නේ මාස්ටර් බ්‍රාන්ච් එකේ. අපේ අලුත් මාස්ටර් බ්‍රාන්ච් අපේ බ්‍රාන්ච් අපේ මාස්ටර් බ්‍රාන්ච් එකට අලුත් චේන්ජස් ටික ඔක්කොම මේ විදියට apply වුණා. ඉතින් මේක තමයි අපි කරගෙන ගිය process එක. ඒකට මේ දැන් කතා කරේ login එක අපේ assume කර project එකේ login කියන feature එක create කරපු ඉතින්. අපි හිතමු දැන් මේක continuous process එකක් නේ. කියන්නේ කෙනෙක් විතරක් නෙමෙයි feature එක හදන්න. person c feature එකක් හදන්න ඕන, d feature එකක් හදන්න ඕන. මේක අපි මේ විදිහටම කතා කරගෙන ගියොත් අපි හිතමු දැන් person c මේ latest changes ගත්තාට පස්සේ එයාත් branch එකක් කඩාගෙන home page එක develop කරන්න ඕන කියලා. මේ විදිහට person සීට පුළුවන් බ්‍රාන්ච් එකක් අලුතෙන් කඩා ගන්න මාස්ටර් බ්‍රාන්ච් එක. එතකොට ඔයාලට පේනවා ඇති ලෝකල් මාස්ටර් එකේ තියෙන සී කියලා ලෝකල් මාස්ටර් එකේ ඒ බී කියලා කමිට් එකක් තියෙනවා. එතකොට එයා ඒ වෙලාවේ බ්‍රාන්ච් එකක් කඩුවට පස්සේ එයාගේ බ්‍රාන්ච් එකටත් ඒ එන්වයරන්මන්ට් එකක් ඒ කමිට්ස් ටිකම එනවා. ඒ බී කියන කමිට් දෙකේම තියෙන චේන්ජස් ටිකත් එක්ක තමයි මේ බ්‍රාන්ච් එක කැඩෙන්නේ. තියෙන ෆයිල්ස් ටිකත් එක්ක තමයි බ්‍රාන්ච් එක කැඩෙන්නේ. ඊට පස්සේ එයාට පුළුවන් එයාගේ ෆීචර් නැත්නම් හෝම් පේජ් එක ඩිවලොප් කරන්න අවශ්‍ය විදියට එයාට අවශ්‍ය ෆයිල්ස් ඇඩ් කරන්න, ඩිලීට් කරන්න, අප්ඩේට් කරන්න ඒ චේන්ජස් ටික කරලා එයාට පුළුවන් ඒ ටික git add minus minus වල හරිය නැත්නම් git add file names ටික හරිය ගහලා ටික ස්ටේජ් කරලා git commit minus m commit message කියන command එක use කරලා commit කරලා මේ විදිහට commit එකක් හදාගන්න c කියලා commit එකක්. ඉතින් ඊට පස්සේ මෙයත් follow කරන process එක තමයි මේක එයාලගේ original project එකට add කරගන්න නම් එයා ඉස්සෙල්ලා මේක එයාලගේ remote repository එකට push කරගන්න ඕනේ. එතකොට අපි ඒකට command එක අදාළ command එක කතා කරගන්න git push origin branch name කියලා අපිට මේක අපේ remote repository එකට දාන්න පුළුවන්. එතකොට මේ branch එකේ විතරයි දැන් c කියන commit එක තියෙන්නේ. එතකොට review කරන කවුරු හරි developers ලාට මේක review කරලා ඒක okay නම් ඒ feature එක අපේ standards වල තියෙනවා නම් අපිට මේ project එකට add කරන්න පුළුවන් නම් අපිට ඊළඟට පුළුවන් මේක pull request එකක් හරහා pull request එකක් through මේක අපේ master branch එකට merge කරන්න. ඉතින් මේ විදිහට remote master branch එකට මේක merge කරාට පස්සේ
අපේ රිමෝට් මාස්ටර් බ්‍රාන්ච් එක විතරයි අලුත්ම චේන්ජස් ටික තියෙන්නේ. ඉතින් අපිට මේ ලේටස්ම මාස්ටර් බ්‍රාන්ච් එකේ තියෙන ලේටස්ම චේන්ජස් ටික අනිත් හැමෝගෙම ලෝකල් මාස්ටර් බ්‍රාන්චස් වලටත් ගන්න ඕනේ. එතකොට අපිට කරන්න තියෙන්නේ මාස්ටර් බ්‍රාන්ච් එකට ගිහිල්ලා මාස්ටර් බ්‍රාන්ච් එකේදී git pull origin master කියන command එක පාවිච්චි කරන්න. එතකොට එයාලා ඒක pull කරාම ඔයාලට පේනවා ඉතින් හැමෝගෙම මාස්ටර් බ්‍රාන්චස් වල C කියන commit එකත් අපි වුණා. දැන් ඔයාලට පේනවා A කියන්නේ project එක create කරපු එක, B කියන්නේ අපේ project assumption project එකේ විදිහට නම් authentication process එක හදපු feature එක. ඒක හදලා ඉවර වුණාට පස්සේ C කියන එකේ නා home page එක හදුවා. ඒක තමයි C කියන commit එක. එතකොට A B C කියලා පිළිවෙලට commit වුණා. හැමෝගෙම අතේ තියෙනවා integrated වෙච්ච project එකක්. ඒ කියන්නේ අපි අන්තිමට මේක integrate කරන අපි feature එකක් කරන කරන ගානේ අපේ project එකට මේක integrate කරගෙන ගියා. ඉතින් මේ විදිහට තමයි අපේ ප්‍රොජෙක්ට් එක මේ වෙනකම් ආවේ. එතකොට අපි මේ පාට් 2 එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙතෙන්ට යනකම් අපි කොහොමද ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරේ සහ මෙම්බර්ස්ලා කොහොමද එයාගේ ෆීචර්ස් හදාගෙන ගිහිල්ලා ඒක අපේ ප්‍රොජෙක්ට් එකට ඉන්ටග්‍රේට් කරගත්තේ කියලා, මර්ජ් කරගත්තේ කියලා. ඉතින් අපි පළවෙනි දවසේ කතා කරා ප්‍රොජෙක්ට් එකක් ක්‍රියේට් කරපු එක ගැන මෙම්බර් කෙනෙක්. ඊට පස්සේ ඒ create කර project එක අපේ remote repository එකට upload කරපු විදිය, push කරපු විදිය ගැන කතා කරා. ඊට පස්සේ members ලා ඔක්කොම ඒ change එක නැත්නම් ඒ create කර project එක එයාලගේ local machine එකට connect කරන කතා කරා. ඊට පස්සේ ඒ ගත්ත ඒ create කරපු member අතේ තියෙන version එකම අනිත් members ලා අතේ අතට අතේ local machine වලට තියෙන තැනට යනවා කතා කරා. ඊට පස්සේ අපි අද video එකෙන් කතා කරා හැම මෙම්බර්ටම එයාට අදාළ feature එක develop කරගෙන යන්න ඕනේ. ඒකට branch එකක් create කරගෙන කොහොමද අපි develop කරගෙන යන්නේ කියලා. ඊට පස්සේ ඒ develop කරගෙන ගියපු feature එක අපි කොහොමද අපේ original project එකට add කරගන්න නැත්නම් merge කරගන්න කියන එක කතා කරා. ඊට පස්සේ අනිත් members ලා කොහොමද ඒ integrate වෙච්ච version එක නැත්නම් latest version එක එයාලගේ local environment වලට pull කරගත්තේ. එතකොට integrated version එක latest version එක එකම same copy එකක් තියාගෙන manage කරගෙන යන්නේ කොහොමද කියන එක තමයි අපි කතා කරන්නේ. එතකොට අපිට ඊළඟ part එකෙන් අන්තිම part එකෙන් මේ lesson series එකේ තියෙන අන්තිම part එකෙන් අපිට තියෙන්නේ කතා කරන්න කොහොමද බැරි වෙලාවත් දැන් ඒ කියන්නේ අපි කතා කරේ දැන් authentication process එක හදලා ඔක්කොම ඉවරනාට පස්සේ තමයි person C එයාගේ part එක develop කරන්න පටන් ගත්තේ. හැබැයි ඇත්තම practical scenario එකේ ඒක එහෙම නෙමෙයි. කියන්නේ කට්ටිය parallel තමයි develop කරන්නේ. එතකොට ඒ දෙන්න අතරේ මොනවා හරි දැන් features දෙකක් create කරද්දී මොනවා හරි changes තිබුණොත් එහෙම අපි conflict කියලා වචනයක් පාවිච්චි කරා. ඒ දේවල් resolve කරගෙන යන්නේ කොහොමද කියන තමයි අපි ඒක detail විදිහට කතා කරමු ඊළඟ video එකේදී. ඊට පස්සේ තව අපිට git version controlling පාවිච්චි කරන්නේ නැති සාමාන්‍ය usually ඕන වෙන commands තියෙනවා. අපිට මොන හරි දෙයක් reverse කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඊට පස්සේ සමහරවිට අපිට branches අතර මාරු වෙන්න පුළුවන් වෙන්න ඕනේ. එතකොට අපි මෙච්චර වෙලා කරපු activity process එක බලන්න වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් කරගන්න අපිට facilities තියෙනවා, commands තියෙනවා. ඉතින් ඒ දේවල් ගැන තමයි අපි ඊළඟ video එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඊළඟ video එක තමයි මේ lesson series එකේ තියෙන අන්තිම video එක. මම බලාපොරොත්තු වෙනවා අදට වෙනකන් අපි කතා කරපු එක ඔයාලට clear ඇති කියලා මේ වෙනකන් කරගෙන ආව process එක. ඉතින් ඊළඟ video එකෙන් අපි කතා කරමු ඉතිරි දේවල් ටිකත් කරලා කොහොමද git අපේ projects වලට use කරගන්නේ, git කොහොමද හරිම විදියට git use කරන්නේ කියන එක අපි මේ lesson series එකේ ඊළඟ lesson එකේ part 3 එකෙන් හම්බෙමු. ඊට පස්සේ අපිට පුළුවන් මේ git ගැන හොඳ understanding එකක් එක්ක git lesson series එක ඉවර කරන්න.